mä vielä tiedän, että ottaa meisen baskenek. Where are you from? Dominican Republic. Ah, I'm Spanish. Nice, thank you. Me. Come on. Hi, Mira. You? Hi. Yay. Yeah. Tushan, you know? How do you do more of that? Yeah, you want, yeah, you want. Okay, thank you. London නගරයේ Oxford Street එකේ Selfridge කියන ප්‍රදේශයේ ඉතින් ඇවිල්ලා තියෙනවා තරුපහේ restaurant එකට. සාමාන්‍යයෙන් මම මෙහෙම වට ඉන්නේ නැහැ. අද ඇවිල්ලා තියෙනවා විශේෂ හේතුවකට. ඉතින් මේකේ ඉන්නවා chef-ලා 49ක් මේ restaurant එකේ. සෑහෙන මේ VIP launch එකක් තියෙනවා. ගොඩාක් ප්‍රසිද්ධ පුද්ගලයන් මෙතනට එනවා. අපි අප්‍රසිද්ධ වුණාට ඉතින් මෙතනට ආවේ එක විශේෂ හේතුවක් වෙනවා. ඒක තමයි මේකේ head chef ශ්‍රාංකිකේ අඳුර ගන්න පුළුවන් තව පොඩ්ඩකින් මගේ මේක ඉන්න ඔය chef-ලා 49 තව chef කෙනෙක් මේ අපි බලමු ලක්ෂරේ මගේ මේ පාසලේ සංගේ ඉතින් එකට මේ ස්කෝලේක යාළුවෙක් අපි එයාගෙන් අහමු මේ කොහෙද ඉන්නේ මොකද වෙන්නේ කියලා. Lakshin, where are you from? I'm from Oxford Street, Selfridges shopping mall. I'm a shopping mall. I'm a main restaurant, Bakery of Light. I'm a head chef Lanka. I'm Tushan Fernando. I'm a man. I'm a man. අවුරුදු පහක් මේ පහකට වැඩි මේ රෙස්ටුරන්ට් එකේ හෙඩ් chef කලා. අපි අත් එක්කම කතා කරා. ආයිබන් තෝෂා. ආයිබන් කොහොමද ජීවි? ආ වරදක් නැහැ යනවා. කොහෙද අපි මේ ඉන්නේ? ලන්ඩන් ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් නේද? මේක ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට්. ඕල් ස්ට්‍රීට් ස්ටේෂන් එක ආව. තෝෂාන් මේ කොහෙද ගම්පලාද? මම මේගම දනුපත. දලුපත. දලුපත මේගම. කොච්චර කාලයක් ඉඳ මේ මහා බ්‍රිතාන්‍යයට ඇවිල්ලා? මම ඇවිල්ලා දැන් අවුරුදු 14ක් ඉවරයි. 2010 පෙබ්‍රවාරි 4 නිදහස ගත්තම ලංකාවේ. තුෂාන් මොකද්ද මේ සේවා ආයතන මේ රෙස්ටුරන්ට් එක මේ අවන්හල? අපි මෙතන බ්‍රස්රිය ඔෆ් ලයිට්. ඔව්. කියන්නේ රෙස්ටුරන්ට් එකේ තියෙන කප්‍රිස් හෝල්ඩින් යකට. අවුරුදු දැන් හක්කිතර ඉවරයි දැන් 2018 අපි නොවැම්බර් වල පටන් ගත්තා. ඔව්. ඉතින් එතන ඉඳලා යනවා ඉතින්. සේවක කී දෙනෙක් ඉඳලා නැගන්නේ? මෙතන ඔක්කොම ඉන්නවා ෆ්‍රන්ට් ඔෆ් හවුස් බෑක් ඔෆ් හවුස් ඔක්කොම ඉන්නවා 120කට වඩා ඉන්නවා. 5 star rating තියෙනවා. ඔව්. ඉතින් chef-ලා ඉන්නවා 50කට ආසන්න වෙන්නේ. ඔව්. ඉතින් කරගෙන යනවා ඔක්කොමත් එක්ක. තුෂාන් අපි කොහේ හරි දැනක පටන් ගන්නවා අපි හැමෝම. ඉතින් ඔයාගේ ගමන කොහෙන්ද පටන් ගත්තේ? ඒ අතීතයේ ගියොත් කොහෙද ඔයාට ඔයාගේ මතකෙට එක පාට ඔලුවට එන්නේ? මේ අද ඉන්න තැනට ඒ කියන්නේ සේවක 120ක් කලමනාකරණය ගන්න ඒ වගේම මේ ආපු ගමනේ ඔබ ඔයාට කොහෙද ඔයා පටන් ගත්ත ගැම්ම තියෙන්නේ? එහෙම නැත්නම් ආරම්භයේ තියෙන කොහෙද ඔයාගේ ඔලුවට එන්නේ කොහොතනින්? ස්ටාර්ට් එක කියන්නේ මම ලංකාවේදී මම කරේ account. පස්සේ මම මෙහාට ආව ඉගෙන ගන්න කියලා. ඔව්. අම්මලාගේ ආසාවන් මත. ආ. ඉතින් ඇවිල්ලා මුකුත්ම කරගන්න බැරුව ඉඳන් මාස 4ක් විතර ජොබ් එකක් නැති හිටියා. මේ අපි කතා කරන්නේ මොනවද කියන්නේ? මම කතා 2010. 2010 පෙබ්‍රවාරි. පෙබ්‍රවාරි වල ඉඳලා මාස 4ක් ජොබ් එකක් නැති ඉඳලා මම මතක් කරන්න ඕන චානක ෆනෑන්ඩෝ. එයා සුපුවේදී ඒ කාලේ මගේ ගමේ අයියා කෙනෙක්. ආ. මට කතා කරලා කිව්වා මල්ලි මට තියෙන කිචන් පොර ජොබ් එකක්. ආ. අපිට කැමතිනම් කරපන්. ආ. ඉතින් කිචන් පොර ජොබ් එක කරා
උදේ 5ට වැඩ පටන් ගන්නවා. ඔව්. හවස 3ට ඉවර කරනවා. ඔව්. ඊට පස්සේ ආයි පැයක් break එකක් තියෙනවා. හවස 4 ඉඳලා රෑ 10 වෙනකන් මම වැඩ කරා free trainer chef කෙනෙක් විදිහට මාස 6ක්. Free. මාස 6ක්. ලන්ඩන් නගරේ. ඉගෙන ගන්න. ලන්ඩන් නගරේ. ලන්ඩන් නගරේ. ඉගෙන ගන්න වැඩ කරලා ඉගෙන ගත්ත ගොඩක් දේවල් එතනින්. ඔව්. එතනින් මම හිටපු පොඩිම කෙනා ඉගෙන ගන්න කෙනෙක් පොඩිම කරපු කෙනෙක් වුණා. ඔව්. ඉන් පස්සේ එතනින් පටන් ගත්ත ගැම්ම මම අද වෙනකන් ආවා. සන්තෝෂයි ආන ලැබෙන. තුෂන් පිටරටේ ජීවිතේ පටන් ගන්න අපි අපේ අපේ රට දාලා. කොහේ හරි නන්නාදුන රටක නන්නාදුන සංස්කෘතියක අපි මුලේ ඉඳලා කකුල් දෙකෙන් නැගිටින එක ඇත්තට ලේසි නෑ. ඔයාට ඇති මේ ගමනේ අමිහිරි අද්දකීම්, ලස්සන අද්දකීම්, වෙනස උදව් කරපුවා. ඒ දේවල් එක්ක ගත්තට පස්සේ ඔයාට ඇත්තටම මේ ආපු ගමනේ මේකේ තියෙන අභියෝග මොනවද ඔයාට ඔළුවට එන්නේ? දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් මම ජර්මනියට එන්නේ 2012. මගේ පළවෙනි රාත්‍රිය ගත වෙන්නේ විශ්වවිද්‍යාලයේ කැන්ටින්නේ. ඒතර මම ලංකාවේ ගුරුවරයෙක්. හැබැයි මගේ පළවෙනි රස්සාව වෙන්නේ පාසලක ට්‍රේනින්ග් කරන මම දවස් කීපයක්. ඒතර ඒ වගේ සෑහෙන අභියෝග මැද අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කොහේ හරි දුර රටකට ගිහින් ඒක හුවට් වෙන්න පුළුවන්, ඩුබායි වෙන්න පුළුවන්, ඇමරිකා වෙන්න පුළුවන්, එංගලන්ත වෙන්න පුළුවන්, ජර්මනි වෙන්න පුළුවන්, ඉතාලි වෙන්න පුළුවන්, කොහේ හරි රටක අපි හැමෝම කොහේ හරි අපේ වාසනාව අපේ ජීවිතේ හදාගන්න කොහෙන් හරි පටන් ගන්නවා. ඉතින් මේකේ ඔයාට මොනවද දැනෙන මතක, ඔයාගේ අභියෝග, ඔයාගේ ජීවිතේට ඔයාගේ ඔයාට ආපු ශක්තියක් වෙච්ච දේවල් මිනිස්සු එක්ක එක නමක් කිව්වා, ඒ වගේ මොනවද ඔයාට ඔළුවට එන්නේ? ඒ කියන්නේ ඔයාට කවදාවත් අමතක නොවන අත්දැකීම මොනවද මේ ගමනේ? ඉතින් මෙහෙමනේ ලංකාවේ අපි ඉද්දී අම්මා අපිට උයලා දෙන්නේ. අම්මා තමයි අපි ගම් හොදන්නේ අපි. ඉතින් අමිහිරි අත්දැකීම් ගොඩක් කියනකට වඩා මම කියන්න ඕන ගොඩක් ඒවා මම එක්ස්පීරියන්ස් කරගත්ත ජීවිතේ. ඔව්. ඉතින් මට මතකයි මම අවුරුද්දක් කිචන් පෝර කෙනෙක් වෙලා ප්ලේට් හොදද්දි මට තේරුණා මම අවුරුදු 22කට මම හොදන ගදි ප්ලේට්. ඔව්. අම්මා හොදපු මම එදා හෙන්නවා කියලා. ඔව්. ඉතින් ඒක ලොකු අත්දැකීමක්. ඉන් පස්සේ ඉගෙන ගත්තා උයන්න. ඔව්. ඉතින් මෙහෙ ඇවිල්ලා මට මතකයි ආපු පළවෙනි දවස්වල 5 දිනක් එක රූම් එකක නිදාගෙන හිටියේ. ඔව්. ඒක අදවත් මතකයි. ඉතින් එහෙම ඉඳලා පළවෙනි පඩිය ගත්තාම තිබුණ ආසාව ඒකෙන් කීයක් හරි අම්මලා අතර යවන්න තිබුණ ආසාව ඒක කියලා නිම කරන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ඉතින් පස්සේ ඉතින් අඩියෙන් අඩිය අර ලංකාවේ කියන ගතිය තියෙනවා ලංකාවේ කොහෙ ගියත් අර කට්ට කාලා වැඩ කරන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒක මං හිතන මගේ ඇගෙත් තිබ්බා. ඉතින් දවසට 15 hours 16 hours වැඩ කරලා ගෙදර ගිහිල්ලා පැය දෙක තුන නිදාගෙන ආයෙ ආවිල්ලා ඒ shift එකම කරන එක. ඔව්. ඉතින් අර කට්ට කන ගතියින් හින්දා වෙන්නේ නැති වගේ තමයි මේ තත්ත්වෙ ඉන්නේ. අපි දන්නවා මේ විශේෂයෙන්ම යුරෝපේ සහ බටහිර රටක ප්‍රධාන සුපවේදියෙක් විදිහට වැඩ කරද්දී අධ්‍යාපන සුදුසුකම් වගේම ප්‍රායෝගිකව ඒක ඔප්පු කරලා ඒක වැඩ කරන් යන එක මේ සියලු දේවල් එක්ක මේ ඔයාගේ අධ්‍යාපන ගමන ගැන ගත්තොත් මේක බලන් ඉන්න තරුණ ළමයෙකුට මොටිවේෂන් එකක් ගන්න මගේ අධ්‍යාපන ගමන ගැන ඔයාගේ ජීවිතේ හැරොම් ලක්ෂ්‍ය කොහේ වෙන්නේ? මම අද හිතනවා මම උයන්න දැනගෙන හිටියා නම් කියලා ලංකාවේදී ඒ ලංකාවෙන් තියෙන ට්‍රේනින් එක අරගෙන මෙහෙට ඇවිල්ලා හොද තැනකට එන්න. හැබැයි මම මෙහෙ කියලා පුනරිස්කුල් වලට ගිහිල්ලා නැහැ. ඉගෙන ගත්ත ගොඩක් හොද පන්ති මිසලින් ස්ටාර් කියන ඒ ස්ටෑන්ඩඩ් එක තියෙන ෂෙෆ්ලයාටත් මම ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ ෂෙෆ්ලා දුන්න පන්නරේ මම හිතන්නේ මට ගොඩක් උවමනා වුණා. අදටත් මට මතකයි ෂෙෆ්ලා මට කෑ ගහලා දෙන මගේ මූණටම ඇවිල්ලා. සමහරක් දවස්වල තියෙනවා වැලට යන්න අමාරුයි. මොකද ෂෙෆ්ලා කෑ ගහයි කියලා බයයි. ඉතින් ඒ වුණත් ඒ ගත්ත එක්ස්පීරියන්ස් එක අද වෙද්දි ගොඩක් වටිනවා කියලා. ඒ කියන්නේ ඒ ඉගෙන ගත්ත දේවල් අර බේසික් කුකින් කියන දේවල් ඒක ගොඩක් වැදගත්. කොච්චර කට්ටකාරයෙක් ඉගෙන ගන්නවා නම් ඕනම කිචන් එකට ගිහිල්ලා බය නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ බේසික් එක මට ෂෙෆ්ලා දුන්න මකුණ රිස්කෝ නොකිය මට ෂෙෆ්ලා දුන්න ඒ බේසික් නොලෙජ් එක. ඉතින් ඒක මට හරි වැදගත්. ඒක 120ක් කලමනාකර රැද්දී ඒ වගේම සුපවේදීන් 50ක් කලමනාකරණය කරද්දී මේක බහු සංස්කෘතික සමාජයක කොහොමද ඒකව මැනේජ් කරන්නේ? එක එක රටවල් වල එක එක
විදියට හිතන පතන එක එක මෙන්ටලි තියෙන මිනිස්සු ඉන්නවා ඒක ලොง ඒ කියන්නේ මිනිස්සු කලමනා කරන එක කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක් ඒ වගේම මේ මේ ජොබ් එක ගත්තට පස්සේ මාල ස්ට්‍රෙස් එකක් ඇති කියලා මම හිතනවා ඒක ඒ අවුට්පුට් එක ලස්සන එළියට යන්නේ ඒ ටයිම් එකට ගන්න මේ සිල්ලු දෙවල් එක ගත්තට පස්සේ අපි තව ටික මම හිතනවා ආ අපි ඔක්කන් ඇයි කියලා ඇතුළට මොකද වෙන්නේ කියලා බලන්න ඇතුළට ඉතින් එතකොට ඒ අභියෝගය කොහොමද ඔයාගේ කොහොමද ඔය ඒකත් එක්ක ඩීල් කරන්නේ ඒක ඒක කොහොමද ඔයා මිනිසු බහු සංස්කෘතික සමාජයක එක එක සංස්කෘතීන් සහ හිතන පතන මිනිසු ඉදදී ඒගොල්ලොන්ව කල්මනාකරණය කරගෙන මේ ගමන එදිනෙදා මේ වැඩ ටික කරගද්දි කොහොමද මේ එන අභියෝග සහ ඔයා කොහොමද ඒකට මොන දෙන්නේ මෙහෙමයි බහු සංස්කෘතික කට්ටිය ඉන්න එක හරි හැබැයි අපි එක දෙයක් හිතන්න ඕන අපි ඔක්කොම එකයි කියලා ටීම් වර්ක් එකක් වෙන්නේ ඉතින් ඒ හින්දා ගොඩක් මං හිතන්නේ කීම එක තමයි ඔයා යාලට අහුම්කම් දෙන්න ඒක හරි වැදගත් මොකද අහුම්කම් දීමෙන් තමයි ඔයා යාලව තේරුම් ගන්න මොකද සේවකයෝ ෂෙෆ්ලා ඉන්නවා 50කට ආසන්න වෙන්නේ ඉතින් එයාලගේ කොයි වෙලෙත් එයාලගේ ප්‍රශ්නත් එක්ක තමයි එන්නේ ඉතින් ඒ ප්‍රශ්නෝට අහුම්කම් දෙන්නාම ඒගොල්ලෝ දන්නවා එයාලට කෙනෙක් ඉන්නවා එයාලගේ ප්‍රශ්නෝට අහුම්කම් දෙන්න එයාලව තේරුම් ගන්න ඉතින් ඒ මැත්තේ එයාලා ගොඩක් දුරට එයාලගේ 100% දෙනවා මට ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ අවුරුදු ගානකට මගේ කීයක වෙලා තියෙන්නේ අර සේවකයන්ගේ පැත්ත ඉදගෙන ඒගොල්ලන්ට අහුම්කම් දීලා ඉතින් ඒගොල්ලන්ගේ අර ලොයල්ටි එක කියන්නේ එන්නේ ඒක මට ගොඩක් තියෙනවා මම වැඩ කරනවා. ඒක හරි වටිනවා මට මම දකින්න විදියට ඔයා සේවකයන්ව බලාගත්තොත් සේවකයෝ ඔයාලා බලනවා. ඉතින් ඒක හරි වැදගත් කියලා මම හිතනවා. මේ එහා පැත්තේ ඉන්න ඔයාගේ ගෝලෙක් තවත් කොයි දෙක ඉතින් මේ වගේ ශ්‍රී ලංකිකයෝ ගොඩක් වැඩ කරනවත් එක මම හිතන්නේ කී දෙනෙක් වැඩ කරනද කොහොමද ඒගොල්ලෝ වාට හැමෙන් සපෝට් එක සහ මොකද කියන්නේ මගේ මම ලංකාවේ ඇත්තක වැඩ කරන එක නැවැත්තුවා ඔයාලා ඇත්තම කිව්වොත් 2012 න් පස්සේ මොකද පොඩි පොඩි ප්‍රශ්න එනවා අපේ කම හින්දා වෙන්නේ නැති අර පොඩි ඉනිසියා ගතියක් එනවා නැගීගෙන එද්දි ඉතින් ඒ හින්දා මම නැවැත්තුවා අවුරුදුකට විතර කලින් වෙනකම් පස්සේ මට ලංකාවේ මල්ලි කෙනෙක් හම්බුණා එයාගේ මාර්ගයෙන් මම වැඩ කරන්න ගත්තා සතුටුයි කියන්න අපේ කොල්ලෝ ටික මෙතන ඉඳන් වැඩ කරනවා පුදුම මහන්සියක් වෙන්නේ හැබැයි හරි ආසයි වැඩ කරන්න දැන් කොල්ලොත් එක්ක අපි සෙට් එකත් එක්ක දැන් ඉන්නවා 7 දෙනෙක් 8 දෙනෙක් විතර ඉන්නවා අපේ ලංකාවේ කොල්ලො ටික ලංකාවේ වටෙන්න කට්ටියක් ඉතින් හොඳින් වැඩ කරනවා තියෙනවා අර ලංකාවේ අර අමතකයි වෙලා තිබ්බ අර සිංහල වචන ටික අර කුණු හර්ප ටික එහෙම දැන් මා හෙද්දි අර ලංකාවේ ගතිය එනවා දැන් ඒක හරි 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 ආසයි දැන් පොඩ්ඩක් ඇවිල්ලා අර ලංකාවේ ක්‍රිකට් වල මොනවද වෙන්නේ කියලා කතා කරන්න කවුරුහරි ඉන්නවා ලංකාවේ අර පාර්ලිමේන්තුවේන අර ගොන් ගති ටික කතා කරන්න කට්ටිය ඉන්නවා දැන් ඉතින් ආසයි අර ලංකාවේ පොඩ්ඩක් අර හැගීම එනවා දැන් වැඩට එද්දි ඒක හොඳයි ඩේවිඩ් බෙකම්ගේ මේ බිරිඳ මෙතනට ඇවිල්ලා කැම කාලා ලංකාවේ මල්ලි කෙනෙක් හදපු මොකක් හරි ඩිෂ් එකක් කාලා ඒක තමයි යුකේ වල කවම හොඳම ඩිෂ් එක කියලා මම හිතනවා ඒ ගෝලිය හදන්න ඇත්තේ ඔයා කියලා. ඉතින් මේ කොහමද ඒගොල්ලොන්ට හම්බෙන පන්නරේ සහ මේ කොහමද මම හිතනවා මේ මිනිස්සුන්ට ඇත්තටම ඔයා කරන්නේ ලොකු මේ ලංකාවේ කොල්ලෝ ටිකට ලොකු සපෝට් එකක් කියලා මොකද මේක ඇවිල්ලා ගේමක් ගන්නක මේ ලන්ඩන් වල පය ගහලා මේක ජීවත් වෙනවා එකම වෙනම යුතුයක්. ඉතින් මේ මිනිස්සුන්ට කියකර හොයාගන්න එක විතරක් නෙමේ ජීවිතය හදාගන්න කැරියර් එකක් හදාගන්න කොහොමද මේ කොල්ලෝ ටික ඇදගෙන යන්නේ. ඒක මම හිතනවා කරන ලොකු සමාජ සේවයක් කියලා. ඒ කියන්නේ මොකද කියන්නේ? ඔව් ඩේවිඩ් බෙකම්ගේ වයිෆ් වික්ටෝරියා බෙකම් මෙතන දෙනවා ගොඩක් දොට යා ලන්ඩන් ඉන්නකොට එනවා කැම ගන්න මෙතන. ඇවිල්ලා ස්මෝක් සල්මන් කියලා පියනවා එතකොට අවකාදෝ අලිගැන පේර ස්ලයිස් කපල ඕක තමයි ආගෙන න්‍යූට්‍රිෂන් ප්‍රත්‍යාරිය බලන හින්දා වැඩි එම අඩු වෙනට හරි කැමති ඒකට. අනිත් පැත්තෙන් සමාජ සේවයක් කියන්නේ මෙහෙමයි තියෙන්නේ. අපේ ඉන්න කට්ටියට යමක් කමක් කරගන්න දෙයක් කරලා ඒක මම ඒක සමාජ සේවයකට වඩා දකින්න ඒක අපෙන් විය යුතු දෙයක්. අපි තැනක ඉන්නවා නම් මට අයියා කියන මම කිව්ව විදිහට චානක් බනාඩු කියන මම ආදරෙට කියන රතු අයියා කියලා අපි ඔක්කොම කියන්නේ. ඒ රතු අයියා කරේ අපිට ඕන දෙයක් ඒ කරපු දෙයින් තමයි මම අද මේ තත්ත්වෙ ඉන්නේ. ඉතින් මට ආසයි දවසක මම අර ජොබ් එකක් හොල්ල දුන්නට වඩා ඒ උන්ගේ මහන්සියෙන් උන් කරන්නේ කොහොමද ජොබ් එක හොල්ල දුන්නා? උන් කරන්නේ පෑ ජොබ් එක. ඉතින් ඒකෙන් අර අපෙන් දෙයක් ඉගෙනගෙන කවදා හරි හොර තැනකට ආවොත් ඒක අර ලංකාවේකමට ඕන. මොකක්වන්ටම කියන්නේ අර උබලා මුකුත් වැරදි දේවල් කරන්න එපා අර කියන්නේ ශ්‍රී ලංකන්
කොල්ලා මේ දේ කරා කියලා. ඔව්. ඉතින් අර අපි අර රිප්‍රසන්ට් කරන්නේ හෝල් කන්ට්‍රි එක. ලංකාව කියන රට තමයි අපි නියෝජනය කරන්නේ. ඒ නිසා මම අපේ උන් කොක්කොන්නම කියන්නේ පොඩ්ඩක් අර රට පරිස්සම් කරගෙන වැඩ කරමන් කියලා. ඒක හැබැයි ඔක්කොම හරි උනන්දුවෙන් වැඩ කරන උන්ට ආස ඉගෙන ගන්න. ඔව්. ඉතින් ඒ කොල්ල සෙට් එක අර ලැබිච්ච එක හරි දෙයක්. ලොකු දෙයක්. හොඳටම කරගෙන යන සෙට් එක. මේක VK කියන්නේ තාත්තගේ ඉනිෂියල්ස් තාත්තගේ යම්මගේ. ඔව්. මේ තාත්තා නැති වෙන්න කලින් මම ගහගත්ත එක මේ තාත්තගේ අතේ මේ විදිහට මෙතන තිබ්බා. ඔව්. ඉතින් මම හිතාගත්ත මේ අම්මගේ තාත්තගේ ඉනිෂියල්ස් කියන්නේ වික්ටර් කාර්ත්‍ය. ඉතින් ඒක කරන්න ඕන කියලා. මොකද ලොක්ක ගැන කියන්නේ? ලොක්ක ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි. අපිට මෙහෙ ඇත්තටම ජොබ් කියන ඒවා හෙව්වත් හම්බ වෙයි. ලන්ඩන්. හැබැයි හිතන්නකෝ ඔයාට වඩි ගෙවනවා හිත හිටගෙන ඉන්න තියෙන ජොබ් එකක්. හැබැයි ඔයාට වැඩ කරන්න තියෙන මිනිස්සු සෙට් නැත්තම් ඔයාට ඒ ජොබ් එක එපා වෙනවා. මෙතන බිසී වෙනවා නැත්තන. හැබැයි වැඩ කරන්න ඉන්නේ උපරිම සෙට් එකක්. ඒකින්ද ඒක ඒක අපිට ගානක් අරන්. ඒක ඒක ප්‍රධාන හේතුව headchef Tushan. මොකද මේ එයත් එක්ක වැඩ කරනවා කියන්නේ ආයි ඒක කියලා වැඩක් නැහැ. තමා දේවල් අපේ ජීවිතේ එක්ස්ප්ලේන් කරනවා මේ දැනන. එතන අපිට අපේ ජීවිතේ හැමෙන හැම මිනිස්සෙක්ම කොහෙන් හරි plan වෙච්ච එකක් කියලා. මම හිතනවා මේ ජීවිතේ අහමු නෑ කියලා. ඉතින් අපිට සෙට් වෙන මිනිස්සු මේ ජීවිතේ හැම වෙනවා. ඒක තමයි විදිය. මම හිතනවා ඒකත් එහෙම හැමවීමක් කියලා. මේ ඇත්තටම හරිම සන්තෝසයි ආඩම්බරයි තුෂාන් හම්බෙච්ච එක අඳුරගන්න ලැබීම නිහතමානී ජවතයක් විදිහට. අවසාන වශයෙන් තුෂාන් මොකද කියන්න තියෙන්නේ මේ බින්දුවෙන් පටන් ගන්න ජීවිතේ නන්නත්තර වෙලා ඉන්න බින්දුවට වැටලා ඉන්න පොඩි කොල්ලෙක්ට කියන මොනවාද දෙයක් ජීවිතේට පොඩි පන්නරයක් කරා පොඩි ස්ටාර්ට් එකක් ගන්න කොහෙන්ද මොකද කරන්න ඕනේ කියලා ඔයාට හිතන දෙයක් ඔයාගේ ජීවිතය අත්දැකීමෙන් මම හිතනවා අපි ටිකක් එක වයසේ වගේ ඇති කියලා අපි දැන් අපි පොඩ්ඩක් ජීවිතේ මුහු කරා ගිහම වයසට අඩිය තියාගෙන ඉන්න මිනිස්සු විදියට මොකද තුෂන් කියන්නේ මෙහෙමයි ඉස්සෙල්ලාම ලාංකිකෙක් වීම ගැන ආරම්භ වුණා ඒක හරි වැදගත් මොකද අපි රට ආපුවම පොඩ්ඩක් අපිට අමතක වෙනවා අර ලාංකික කියන ගතිය ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තාම පොඩ්ඩක් ඒක අර ලාංකික අර අපේ භාෂාව අමතක වෙන ගතියක් තියෙනවා ඒක කරන්න එපා මොකද අපි කොච්චර කතා කරත් ඉංග්‍රීසියෙන් අර ලංකාවේ භාෂාව කියන කමක වෙනකන් බෑ හරිද අනිත් එක හાર્ඩ් වර්ක් අර මහන්සිලා වැඩ කරන එක දෙයක් ඉගෙන ගන්න ඔළුව පහක් කරගෙන මුලින් ඒක හරි වටිනා මොකද අපි හැමදාම ඉගෙන ගන්නා මරණකම. ඉතින් ඒ හින්දා අර කොයි කෙනාගෙත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒක පිළිගන්න ඕන අපි. අර අපි අර නිහතමානී වෙන්න උනා වගේම මම දකින විදිය මගේ කොමිෂෙප් කෙනෙක්ගෙන් උනත් මට අදටත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අර මම කියන්නේ අර හරොන් නංගිල මල්ලිලාට රට එන්න ඕන නම් මතක තියාගන්න මහන්සිලා වැඩ කරන්න වෙනවා. ඒක තමයි ඇත්ත. අර අපි ගොඩක් කට්ටිය මෙහි ඇවිල්ලා දාන අර ලස්සන පින්තූර වලට වඩා දෙයක් පිටපස්සෙන් තියෙනවා. ඉතින් ඒක තේරුම් අරන් පිටරට එන්න අර 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 සින්දු වගේ තමයි පිටරට විස්තර ගොඩක් තියෙනවා. හැබැයි ඒක අහගෙන ඉන්න එකක් හරි අමාරුයි. හැබැයි දවසක් එනවා ඒ ඔක්කොම මතක් කරලා hina වෙන්න පුළුවන්. හැබැයි ඒ දවසට යන එකක් මහන්සි වෙනවා. ඉතින් මම මල්ලියාට නංගිලාට ඔක්කොම කරගෙන ඒ දේ තියෙනවා. තේරුම් අරන් එන්න මෙයා. තෙලින මල්ලි හලෝ තෙලින කොහෙද මෙයා ගෙවල් කැලණිය මෙයාගේ අම්මයි තාත්තයි ඉතාලි වල ඉන්නේ කොහොමද ජීවි හොඳයි නේ කොහොමද ජොබ් එක අවුල කරගෙන බොසොනේ 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 මල්ලි මොකද කියන්නේ මම සෝෂෙක්ෂන් එක වැඩ කරන ස්ටඩි කරන ගා වැඩ කරන නෑ නෑ මෙහෙ වර්ක් කරන ෆුල් ටයිම් වර්ක් කරන තුෂාරද බීසි එච්චර බීසි නෑ වගේ අද දවල් වරුවේ බීසි වෙලා තිබ්බා. දවල් වරුවෙන් පස්සේ දැන් අපි ඉන්නවා ඊළඟ දැන් දිනයකට දැස් වෙනවා. ඔව්.
ඒකට අපිට දැන් තියෙනවා 200ක් booking already තියෙනවා 200ක් තියෙනවා ඒකට තමයි last time එක පස්සේ දැන් පොඩ්ඩක් අර දන්නේ නැද්ද ඒක නම් තමයි අපිට මේ වෙලාවෙ ඉන්නේ පොඩ රෂ් එකක් අඩුවනේ රෂ් එක අඩුවනේ ඉන්න එක ලේසියනේ Hey guys order up yeah burrata buttermilk chicken and zucchini Can I you want to say something? I just say I'm not a chef, so I can't. This is the famous YouTuber, right? This is a Canon, yes. This is a Canon. This is a Canon. My manager. Finally doing some more grand dish. Let's go, serve it. Yes, sir. 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 ඒ සල්මන් එක මම කරු ඩිෂ් එක මෙතන. හරි ආසාවෙන් කියන්නේ. ඒකේ තියෙන සෝස් එක රිසෝස් එක දාපුවම අර ග්‍රීන් කලර් එකයි වයිට් කලර් එකයි දෙක ලස්සන ස්ප්ලිට් වෙලා යනවා. හරි ලස්සන ඩිෂ් එක. ඔව්. ලහපේවත්. Let's go one more popcorn and a buttermilk new order. මේ මල්ලිගේ නම සඳුන්නේ නේද? තින්නගේ පාට. තෙලවල්? තින්න කතා කරනවා. පාට පච්චයක් තින්න පෙන්නන්න බලන්න. ආ. කොහෙන්ද ගේන්නේ? ලන්ඩන් නේද? ලංකාවෙන් ගේවි. මම ලංකාවේ ගොඩක් කරෙක්ෂන් තියෙනවා. ආ. ලබන වාසේ ලංකාවේ. තින්නද? ඔව්. Hi, how are you? Hey. Yeah, Marco. This is Marco. Ivan. No, Sachin. Me Sachin. Sachin, no. Me Mali. Marco. How much is it? Give me that. Here, there, what are you doing? Under 200. 200. What level is Gavan? Gavan, Gavan. Gavan. මොකද කියන්නේ වැඩ කරන ස්ටඩි කරන ගමන් ස්ටඩි කරන පාට් ටයිම් ස්ටඩිස් ඉවර කරලා ඔව් ෂේප්ේ ජොබ් එකකට ඉන්නවා ජය වේවා සන්තෝෂයි ජය මල්ලි කොහෙද කොළඹ මෙයා මහන්සි මෙයා අරයාගේ ෂිෆ්ට් එක කරන්න යනවා ආ අරයාට ඔෆ් ගන්නවා නේද මෙයා ආ මෙයාට මෙයා මහන්සියක් ගේවලා නේද මෙතන ඉන්නේ මෙයා ඉන්නා මෙයා ඉන්නා සුදි කරන්නේ නැද්ද ඔයාට ඈ සුදි කරන්නේ නැද්ද යාට සුදි කරා මම Jadi kamu nak lihat? Where are you from? I'm from India. Ah. Yeah, we are making Kobe. Post it maybe in a couple of weeks on YouTube.
YouTube, okay. What's your YouTube channel name? I'm gonna subscribe it. You want to understand what it's in my language? In Sinhalese? Sri Lankan language? Yeah, yeah. No, it's called Bully. My lentils are Sri Lankans, I'll tell them. they're gonna convert me. Ah, okay. Where are you from? Dominican Republic. Ah, Spanish. Nice, thank you. Hi, Mira. You? Hi, yay. Where are you from? Dominican Republic. Ah, you both. Ah, that's great. The same. What's your name? My name is Pradeep. Where are you from? I am from Sri Lanka. Ah, el mismo. No lo voy a decir porque tu chance va a reír. You guys speak Spanish? Huh? Is it Spanish? Dominicano. No, the language is Spanish, yes, right? Yes, Spanish. Yay! Yes. Send me the photo. Hi, Rajiv. One of our Tushan ki kushi hai the. Arem vividat se ati na hai lakhan hai na. Ek ek raatol log mujhe so har samagi ingwale kya na. We are always friends in India and Sri Lanka, right? Yeah, 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 of course, man. Everywhere. Cheers. Cheers. Tushan, I was on those at the middle of the month. I was over Muragan. I'm going to kill you. I like 3 miles. I'm going to hit a minister in me. No gay card out, my tin, London, no gay. I'm going to kill you. 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 Life ke theene me dira be me plan ne wala me busy ne inna dibbe bana gam de better mam me hina kala ne kya gahane de man dana man dana wala lakshmi samanyen pudum midire me yage job ekena kada gana eken eki 150 ko ayin tahen tahen kada gana etana me lakshmi yage yanne metana apita hina sagaraya මෙය තමයි අපේ hina pawanne මෙතන වැඩ කරන මහා සෙනති කරගන්න. ඔව් මෙයා ඉන්නවා කොහෙද? ඉතින් මම ඇවිල්ලා තියෙන මා තාත්තා මේසන් බාස් කෙනෙක්. ඔව් අම්මා ගෙදර. ඔව් අයියලා තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් එයාල දීපුවා කියලා ගෙදරින් ආපු අධ්‍යාපනයේ තමයි මේ ලොකුම් දාලා අපි කොයි කියලා යන්න. ඔය දරගන්න අපි ඔක්කොම යන්න තවදාන. මම දෙනවා මේ ඉන්න මිනිස්සු සුසල් අතරම මාර සන්තෝෂයෙන් මෙතන මේ දැන් මේක මහා ලස් ඔබ් යන්නේ අපි අවංකව එතුම කතා කරමු මහා ලස් ඔබ් යන්නේ ඒක ලස්සනයි මෙතන පරිමිත දෙන්න ඕන හරියට ෆිනිෂින් එක තියෙන ලස්සන දෙයක් කැමරා හවෙන්න ඕනේ වෙලාවට යන්න ඕනේ එතකොට මට තියෙන්නේ ස්ට්‍රෙස් එකක් මේ මිනිස්සු ස්ට්‍රෙස් එක නැතිකම නේ මම හිතන්නේ මාකෙ තියෙනවා හැබැයි ඒක මට හිතෙනවා ඒක මට වඩා මෙයාගෙන් එහෙම නම් හොද හොක කැමරා ගත්තිය ගොඩක් එයාලා කරන දේවල් දන්නවා ඔව් ඉතින් මම කෑ ගහන්න නැති වෙලාවල් නැහැ කෑ ගහන්න වෙලාවල් තියෙනවා කට්ටියකද වෙලාවට ගන්න මම පොඩක් පුෂ් කරන්න එපා ඒක මට අර අනිත් ඔක්කොම කට්ටිය එකතු වෙලා ටීම් එකක් විදියට යාළ හරි සහයෝගයෙන් වැඩ කරනවා ඔව් ඒක හරි වටිනා දර මොන කන්ට්‍රි එකේ වුණත් අර ඒකෝල අර අපේ ඉන්න ෆිලිපින් කෙනෙක් වෙලා කියලා එහෙම දන්නවා මේ ඒකෝල හරි ආදරෙන් වැඩ කරන් කතා කරා එක්කෙනෙක් විසුනවා මම එක්කෙනා පැනලා වැඩ උදව් කරනවා ඔව් ඒක මගේ දර වටිනා දරක කුෂාන් මට මේ ලකි කිව්වා food and control එකේ ලන්ඩන් වල නම්බර් 1 මේක තියෙන ඔයගොල්ලෝ ප්‍රීෆුඩ් ගාන ඇති මේගොල්ලෝ එනවනේ ඔයගොල්ලෝ කන්ට්‍රෝල් කරන්න ඒක දැන් මෙතන දත්තත් මාරම කොහොමවත් පොකුත් මාරම මේ ස්ක්‍රීන් එක අපි මේ කියන්නේ ෆුඩ් ඇලර්ට් කියලා ෆුඩ් ඇලර්ට් එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා චෙක් කරනවා කවුන්සිල් එකෙන් චෙක් කරනවා ඉතින් අපි කවුන්සිල් එක චෙක් කරලා එක එක මම ඉස්සෙල්ලා කිව්වා අපිට 5 star rating තියෙනවා ඔව් ඉතින් තව අවුරුදු කර හතර පාරක් කවෙලා චෙක් කරන කම්පැනි එකෙන් ඔව් ඉතින් අපි ඔක්කොම ෆුඩ් ස්ටෑන්ඩ් එක තියෙනවා 95%කට ඔව් තේින්දා ඔබට ඔව් ඔබට හරි අම්මා
සන්තෝෂයි ඔයාලව හම්බෙච්ච එක. ඇත්තටම ගොඩක් ස්තුති මෙතන එන්න අවසර දුන්න එකට සහ වීඩියෝ එකක් ගන්න ඔයාලට. ගොඩක් ස්තුති මේ. ආය ආවත් අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම තුෂාන් එනං හදවතින්ම ගොඩක් ස්තුති. ආයුවන් ජයවා. ආයුවන්. හැමෝටම කතාවක් තියෙනවා. හැමෝගෙම කතාව අනිත් කෙනාගේ කතාවෙන් වෙනස් වෙනවා. හැමෝගෙම කතාවේ විශේෂත්වයක් තියෙනවා. ඉතින් අපිට කවදාවත් හිතෙන එකක් නෑ අපේ කතාව විශේෂ කතාවක් වෙයි. ඉතින් තුෂාන්ගේ කතාව මට අනිවාර්යෙන්ම විශේෂ කතාවක්. ඉතින් මේ ලන්ඩන් නගරේ පිඟන් හොදන්න පටන් අරගෙන ප්‍රධාන සපෝවිදියෙක් වෙන්න ඒකෙච්චර හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් තුෂාන්ලා වගේ කොල්ල කොල්ල ජීවිතේ එක එක අවදිවල කොහොමහරි ජීවිතේ උඩ දාගන්න ලෝකේ එක එක කොහොමද ලංකාව වෙන්න පුළුවන්, කුවේට් වල වෙන්න පුළුවන්, ඩුබායි වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, කොහේ හරි තැනකින් ඉඳන් තමගේ ජීවිතේ උඩ දාගන්න උත්සාහ කරනවා. ඉතින් එක එක අවදිවල ඇති තුෂාන් ගියපු ගමනේ කොහේ හරි තැනක ඉතින් ඒ කාට හරි ජවයක් පණරයක් වෙන්න හිතල තමයි මම මේ වීඩියෝ එක channel එක කරේ. ගිහින් නම් කමෙන්ට් වල වීඩියෝ එකකින් මම ප්‍රදීප්.